පස්වෙනි දින්නේ හවස හයා මාර වගේ වෙනකොට විශේෂ කරවලක අන්දාතුමන්ගේ මට දුරගත පණිඩයක් හම්බෙනවා. හංවැල්ල ප්‍රදේශයේ ජල්තර නිවාස සංකීර්ණය තුළ එක් පුද්ගලයෙකු තම දරුවන් දෙදෙනා ග්‍රහණයට අරගෙන ජීවත් බෝම්බයක ක්‍රියාකාරී කොටස වන පින් කොටස ඉවත් කරලා දීවරයෙන් හිර කරගෙන තමන්ගේ බිරිඳ ගෙන්නල දෙන්න තවත් පුද්ගලෝ කීප දෙනෙකු සමග ගෙන්නල දෙන්න කියලා තර්ජනාත්මකව ඉන්නවා. මේක අවදානම් තත්ත්වයක් තියෙන්නේ කියන එක එනවා. ඉතින්දී ප්‍රධාන වශයෙන්ම අන්දතුමාගේ ප්‍රධානම අවධානයට යොමු වෙන්නේ මේ කුඩා දරුවන් දෙන්න. අන්දතුමා පැහැදිලිවම කියනවා මේ කුඩා දරුවෝ දෙන්න කොහොම හරි බේර ගන්න ඕන කියන්නේ. බොමුනිෂි කණ්ඩායම් සානිකුත් කණ්ඩායම් යොමු කරන්නත් මට නියෝග ලැබෙනවා. ඒ අනුව තමයි මම මේ ජල්තර නිවාස සංකීර්ණයේ යන්නේ. නිවාස සංකීර්ණයට යනකොට හතට වගේ රාත්‍රි හතට වගේ ඇති මේ කාල සීමාවේදී මම එතෙන්ට යනකොට එතන හිටිය හංවැල්ල පොලිසිය ස්ථානාධිපතිවරයා තවත් ප්‍රතිනිධාරීන් කීප දෙනෙකුත් මම ආසන්නයට කිට්ටුවෙන් මට තේරුණා ගියා ගොඩක් උත්සාහයක් දරනවා මේ කලහකාරී වෙහැසිරෙන මේ පුද්ගලයාව සංසුන් කරගන්න. ඒ සිද්ධියට යනකොට මට ස්ථානාධිපතිවරයා මාගාවට ඇවිල්ලා කියනවා මෙයාගේ බිරිඳ එක තියෙන ආරවුලකට තමයි මේ සිද්ධිය පටන් අරගෙන තියෙන්නේ. දැන් මේ බිරිඳ මේ නිවසින් පැනලා ඉන්නේ. දරුවෝ දෙන්න ග්‍රහණයට අරන් ඉන්නේ. මෙයා බෝම්බේකුත් තියන් ඉන්නේ කියලා විස්තරේ මට පැහැදිලි කිරීමත් එක්ක මම කියනවා මම කතා කරන්නම් කියලා. මම ඒ පුද්ගලයා ගාවට කිට්ටු වෙනවා. කිට්ටු වෙනකොට මම හොඳින්ම නිරීක්ෂණය කරා ඒ ඔහු අතේ තිබුණේ ඊවත් බෝම්බේ ක්‍රියාත්මක කරන්න ඉවත් කරන පින් කොටස ඉවත් කරලා තිබුණේ. මේ ජීවත් බෝම්බේ තියාගෙන තමයි ඩිමාන්ඩ් කරන්නේ මට මගේ බිරිඳත් මේ මගේ මේ පෞල් ජීවිතය විනාශ කරපු අනිකුත් පුද්ගලයෝ වෙන කියලා තවත් දෙන්නගේ නම් කියන. ඊට පස්සේ මම යනකොට ගොඩක් යා ආවේගශීලී කෙසේ වුණ නමුත් මම ඌට පැහැදිලි කරා පුරිම වශයෙන් මේ ඔබ කරන්නේ ඔබේ දරුවෝ විනාශ කරන්න හදන්නේ ඇයි එහෙම වෙන්නේ කියන කාරණාව මම දිගින් දිගටම කතා කරලා පැය 3ක කාලයකදී යම් ප්‍රමාණයක නම්ම ශීලීත්වයක් දක්වන්න ගන්නවා. මම ඒ අවස්ථාවේදී බෝම්බේ ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය සියල්ල කියලා දීලා ඉවරයි. එතකොට මම ඒ කියනකොට මම කියනවා දැන් ඔය මං කිව්වා ඔයා දැන් ඔය පුපුරව ගන්න එපා. ඔය දරුවෝ දෙන්න අහිංසකයි. ඔයා ජීවත් වෙන්න දරුවෝ දෙන්න වෙනුවෙන් කියලා කියපුවාම එයා පිළි අරගෙන එයා මගෙන් එක ඉල්ලීමක් කරනවා. මම යාලුවම ඒක නැවත ආරක්ෂක සංවිධානයේ කටයුතු කරනවා. ආරක්ෂක සංවිධානයේ කටයුතු කළා මම එයාටම කියනවා දැන් ඕක අතේ තියාගන්න එපා. නෑ මට ඔයාට දෙන්න ඇස කියලා මට කිව්වා. මං කිව්වා නෑ මට අවශ්‍ය නෑ. ඔය කොතන බිමින් තියන්න කරුණා කරලා මම ඔයා කියන ඕන් දෙයක් කරනවා කියලා. ඊට පස්සේ එයා මට අවනත වෙලා එයා එතන එයාගේ ආසන්නේ කකුල ආසන්නෙන් එයා හෙමින් බිමින් තියනවා. මෙයාගේ පසුබිම මෙයා යුද්ධ හමුදා පසුබිමක් හෝ වෙනයම් පසුබිමක් නැහැ. මෙයා ඡායාරූප ශිල්පියෙක්. මෙයාට සත්‍ය වශයෙන්ම තියෙන්නේ ඔහුගේ බිරිඳ ගෙන්වාගෙන ඒ එක තියෙන ප්‍රශ්නයට निराකරණයක් හෝ පිළිගැනීමක් කියන එක මට හොඳින් තේරුණා. පස්සේ මම පුද්ගලයාට මම පැහැදිලි කළා කියනවා මම දැන් බිරිඳ ගෙන්නනවා. හැබැයි ඔයා දැන් මම කිව්ව දේ මෙච්චර පැය 3ක් තිස්සේ කතා කරලා දැන් අපි දැන් එකඟතාවයකට ආවනේ. බිරිඳ ගෙන්නවා. බිරිඳ ගෙන්නපුවම් මෙතන කරදරයක් ඇති කරන්න බෑ කියන පොරොන්දුව මත මම නැවත බිරිඳ එතෙන් ස්ථානට ගෙනිහිල්ලා මම බිරිඳව ගෙන්න අකමැති වෙනවා. ගෙන්න ගන්න පොලිසිය ලව්වා. බිරිඳව එතෙන්ට ගෙනිහිල්ලා මම ආසන්නයේ ඉඳගෙන මම බිරිඳ ටිකක් ඈතින් තියාගෙන කතා කරන්න කියලා කියනවා. එයාගේ පුද්ගලික ප්‍රශ්න කතා කරනවා. කතා කරලා ඉවර වුණාට පස්සේ එයාට ටිකක් හිතට යම් සහනයක් එන්න ඇති. ඉන්ට්‍රූමට කියනවා ආවලු ආවලුත් ගෙන්නන කියලා. මම ඒ අනුව වෙන් වශයෙන් එයාත් ගෙන්න. ගෙන්නලා ඉවරලා මේ පුද්ගලයා මට 11 වෙනකොට ගොඩාක් මට අවනත වෙනවා. මං ඊට පස්සේ දරුවෝ අර හිර කරන් හිටි දරුවෝ රිලීස් කරන්න ඒ හැම දෙයකටම එකඟ වෙයි. ඔහොම ඉන්නකොට මේ නැවත ආවේගශීලී වෙන ගන්න. නැවත ආවේගශීලී වෙනවා විතරක් නෙමෙයි. උන් නැවත අර ජීවත් බෝම්බේ අතර අරගෙන පින් එක රිලීස් කරගෙන මේ අය මරන්න ඕන මේ විවිධ කතන්දර කියමින් නැවත ගෙන්නන්න කියනවා. මං ඒ අවස්ථාවේදී නම් ශීලී වෙලා නැවතත් මම එහෙම වෙන්න එපා බය වෙන්න එපා ඔයාලට මං ආ ඉන්නවා කියන විශ්වාසය ගොඩනගලවලා මේ කටයුතු කරනකොට මේ වෙනකොට මගේ නියෝජනදාතුමා ගුණන් සර් එතෙන්ට ඇවිල්ලා මට ගොඩක් ලොකු උදව්වක් දුන්නා. එතෙන්දී අපි දෙන්නම එකතු වෙලා නෙගෝෂিয়েට් කරනවා මේ කටයුතු කොහොම හරි මේක පාලනයට ගන්න. මුත් අවසාන වෙනකොට ත්‍රිය ගොඩක් රාය වෙනකොට අවසානයේ මේ පුද්ගලයා අපි තිබුණු සම්බන්ධතාවයෙන් මිදිලා ඔහු ඇතුළට ගිහින් දොර වහගෙන ඉන්න අතරේ අපි ඉඳගෙන කතා කරනවා. නමුත් ඔහු ජංගම දුරකතනින් මම අර කලින් ගෙන්නපු එක් පුද්ගලයෙකුට කතා කරලා පාලමහලේ හිටපු පුද්ගලයෙකුට කතා කරලා කියනවා මට වෙන විකල්පයක් නැහැ. දැන් තියෙන්නේ මගේ දරුවෝ දෙන්නත් එක්ක මම උපුරවාගෙන මැරෙනවා කියන එයා මතයට එනවා. අන්නේ ඒ අවස්ථාවේදී ෂණික ක්‍රියාත්මක වීමකින් ඒ ජීවත් බෝම්බය අපේ පාලනයට ගන්නත් පුද්ගලයා අතරමඟට ගන්නත් දරුවෝ දෙන්න බේර ගන්න. ඒ මෙහෙම තමයි අපි ඊයේ රාත්‍රී උදේ 3:45 වෙනකම් මහන්සිලා කෙරුවේ. සන්තෝෂයි කියන්න ඒ දරුවෝ දෙන්නට හීරින් තුවාලයක්වත් නැතුව අපිට එළියට ගන්න පුළුවන්කම ලැබුණා. ඒ පුද්ගලයාට නිර්පදිතව අරගෙන අත්තනගොඩ බාර දෙන්න හැකියාව ලැබුණා. අපේ විශේෂ පුහුණු වල කණ්ඩායම ඉන්න විශේෂ අවිපක්‍රම ඒ කණ්ඩායම යොදවල ඒ කණ්ඩායම නිලධාරිනුත් අපිත් එක්ක මෙහෙමර සහභාගී වෙනවා. එකවරම දොර කඩාගෙන ඇතුල් වෙනවා. ඇතුල් වෙනවත් එක්කම එහු පාලනට ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒත් එක බෝම්බේ පාලනයටත් ගන්නවා. අපි ෂණික ක්‍රියාත්මක වීමක් ඔහු දන්නේ නැහැ සත්‍ය වශයෙන් අපි මොකද කරන්නේ කියලා. උට පේන්නේ නැහැ අපි කොහෙද ඉන්නේ කියලා. අපි ඉන්නේ දොරෙන් එළියේ. ඔහු ඉන්නේ ඇතුලේ. අපිත් එක්ක පෑය 6ක් මයිත් එක්ක විතරක්
හැන්දෑ හතේ ඉඳල රෑත් උනාහ වෙනකම්ම එක දිගට මත සම්බන්තය පවත්ල යම් විශවාසකු තිබ යට අපි මුක් එහමදයක් කරනක නෑගෙන් ඒ ෂණික ක්‍රියාත්මිකීමත් එක්කම අපි එක වර දොර කැනවත්තක මැතුලන මේක වෙන්න තපරත් තුනක වගේ කාලෙකද තපර දෙකවයි කාල ටක්ගල ඇතුලට ඒ වගේ කාලිකද ඒ ආසන්න ඉන්නත්තේ පුද්ගල අපි පාණ්ඩ ගන්නවා.